මේක රතු නිවේදනයක්. මොකක්ද මේ රතු නිවේදනය? මේ රතු නිවේදනය තමයි අද කොළඹ නගරේ හතර පලක ලංකාවේ වැඩ කරන ජනතාව පාවා දීපු ඒ චෞර දේශපාලන කඳවුරු වලට තීරණාත්මක රතු නිවේදනය තමයි අද දවසේ ඔබ දෙන්න ඇවිල්ලා මෙතෙන්ට. ඒ නිසා මේ ඓතිහාසික වෙන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි, ලාංකික වැඩ කරන ජනතාවගේ ඉතිහාසයේ, ඔවුන්ගේ සටන් ඉතිහාසයේ ඔවුන් ඉතාම තීරණාත්මක සංදිස්ථානයට ඇවිල්ලා ඉන්නවා. මොකද සංදිස්ථානය? ඒ සංදිස්ථානය තමයි මේ රැලියෙන් අපි ඉතා පැහැදිලිවම කියනවා, ලාංකික වැඩ කරන පන්තිය ජාතික පුනරුදයක් වෙනුවෙන් බලමුළු ගන්නන දැවැන්තම මැතිවරණ රැලිය හැටියට තමයි මේක අද අපි සලකන්නේ. ඒ නිසා මේක ඉතාම තීරණාත්මකයි. දැන් අද අපි ඇයි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ? මේ මැරලියේ විශේෂ වෙන්නේ ඇයි? ලංකාවේ පෙරදිග ධාන්‍යාගාරයේ හැටියට සලකපු මේ භූමිය පෙර අපර දෙදිග කඳුළු බිඳුව බවට පත් කරපු මේ චෞර දේශපාලන කඳවුර තීරණාත්මක පරාජය කරන බලවේගයේ හැටියට තමයි අද අපි මේ මැරලිය සමරන්නේ. ඒ වගේම අපි දන්නවා, අපි කලක සලකුවා අපි ඉන්දියාවේ ඉන්දියන් සාගරයේ මුතු වැටය කියලා. ඒ ඉන්දියන් සාගරයේ මුතු වැටය පෞගිය කාලේ ලෝකේ දැවැන්තම ණය කන්ද බවට පත් කළා, අන්ත අසරණ කරපු අසමත් ජාතියක් බවට පත් කළා. අද දවසේ මේ කොළඹ තැන් තැන්වල වැඩ කරන පන්තියේ සමරන මේ චෞර කල්ලිය පරාද කරන මේ රැලිය මේක. ඒ නිසා අද අපි මාතර අනුරාධපුර යාපනය වගේම අනුරාධපුරය මේ සමරන්නේ මුකුත් නෙවෙයි, ඉතාම තීරණාත්මක ඓතිහාසික බල පෙරලියක් සඳහා ලාංකික වැඩ කරන පන්තිය කැඳවන ඒ ඓතිහාසික මොහොත මේ සමරන්නේ. ඔබ දන්නවා මේක අපි ධර්මදීපය කියලා කියන්නේ. මේ ධර්මදීපය අපරාධ කරුවන්ගේ, මත්ද්‍රව්‍ය වෙළෙන්දන්ගේ තිප්ප ලබ්බාට පත් කරපු ඒ පාලක කල්ලි අද කොළඹ තැන් තැන්වල වැඩ කරන මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්නවා. වැඩ කරන මිනිස්සුන්ගේ සකලවිධ සිහින දඩයම් කරපු මේ චෞර කල්ලිය පරදන රතු නිවේදනය තමයි මේ අද අපි ඉස්සරහා තියෙන්නේ. මම වැඩි කතා කරන්න යන්නේ නැහැ, මොකද අපේ ආදරණීය අනුරකුමාර දිසානගේ සහෝදරයාත් එමින් ඉන්නවා. ඔබ අමතන්. මට මේ වෙලාවේ කියන්න තියෙන අපුරු කවියක් මගේ මතකයට ආවා. මේ කවිය මම අපි සාහිත්‍යකාරයෝ හැටියට අපේ ජීවිත වල මුල් අදියරේ, අපේ නිර්මාණකරණයේ මුල් අදියරේ අපිට මේ මිනිස් වෙනුවෙන් හැඟීම් ඇති කරපු මේ නව දේශපාලන පෙරලියක් පිළිබඳ අපේක්ෂා දල්ලපු කවියක් ආචාර්ය රත්නශ්‍රී විජේසිංහයන් මේ කවිය 80 දශකයේ ලියන්නේ. 80 දශකයේ ලියන මේ කවිය මට හිතුණා ඔබත් එක්ක බෙදාගන්න. 80 දශකයේ මේ කවියා අපේ මේ නව දේශපාලන පරිවර්තනයේ පිළිබඳ දැවැන්ත අපේක්ෂාවක් දැල්ලමින් තමයි මේ නිර්මාණය ඔහුගේ වස්සානේ කාව්‍ය සංග්‍රහයේ නිර්මාණය කරන්නේ. මොකද්ද ඔහු 80 දශකයේ කියන්නේ? ඔහු කියනවා, ඇසක් හකුලා ගුලි වෙමින් හඬන්නට වාගේ හදයි, නමුත් සොහොයුර අපට අකපැයි, ඔව් කඳුළු සීතල වැඩි, ඔව් අපි ඒ කඳුළු සීතල වෙච්ච අතීතය පහු කරගෙන ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා දැන් අපිට ඒ කඳුළු සීතල අතීතය අපිට කියද්ද පහඩම් එක මේ නව දේශපාලන පරිවර්තනයේ අභියස අපි ඉන්නේ. ඊට පස්සේ මේ කවිය කියනවා, එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි, එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි. ඔව් අපි දශක ගානක් එහෙම උදෑසනකට අඬ ගැහුවා, අපි එහෙම අඬ ගැහුවා, අඬ ගහලා අද වෙනකොට ඒ උදෑසන පේන මානේ ඉන්නේ. ඒ නිසා ඔහු කියනවා, මෙතෙක් තුඩ ගෑ තිත්ත පළවැල හොට ඇරිය බිම පතිත වෙයි කියලා. ඔව් මෙතෙක් තුඩ ගාපු තිත්ත පළවැල අද බිම පතිත වෙමින් යනවා.
ඒ වෙනුවට නව නිවහල් සමාජයක් දිනාගැනීමේ අභීෂ තමයි අද මේ මැරේ අපි සමරන්නේ. ඊට පස්සේ ඔහු කියනවා හෙට පිපෙන මල් අද රෑම කටකොණින් හිනහෙනවා පෙනෙයි. ඔව් හෙට පිපෙන මල් අද රෑම නෙවෙයි දැන් කලක ඉඳලා කටකොණින් හිනා වෙනවා නෑ හොඳට හිනා වෙමින් ඉන්නේ. ඒ හිනා වෙච්ච ඒ ජනතාවගේ ඓතිහාසික බලාපොරොත්තු අභියස අපි ඉන්නේ. ඉවසන්නේවා පිපෙයි දත් පෙනෙන්නේ තාමත් ටිකයි. ඒ 80 දශකේ කිව්වේ එහෙම නෑ දැන් දත් පෙනෙන ටිකක් නෙවෙයි දැන් හොඳට ශක්තිමත් වෙච්ච පිපි වැනෙන ඒ නව පුනරුදයේ මල් තමයි මේ හැම තැනම දිනෙන්නේ රතු පාටින් අද දවසේ මේ වේදිකාව ඉස්සරහා. ඊට පස්සේ ඔහු කියනවා මෙන්න මෙහෙම ඔහු කවිය අවසන් කරන මෙන්න මෙහෙමයි. ඔහු කියනවා හෙටත් අද වගේ නම් ඉතින් අපි කොහේ හෝ තන තන ඉඳී කියලා. නෑ ඔව් අපි 80 දශකේ තන තන ඉඳියා තමයි. රත්නසි කියනවා හෙටත් අද වගේ නම් නෑ අද වගේ නෙවෙයි හෙට. හෙට ඊට වඩා වෙනස්. නමුත් ඒ ඇත්තක් නෙවෙයි ඒක ඇත්තක් නෙවෙයි. මුණ ගැහෙයි හෙට මුණ ගැහෙයි. කොහෙදී හරි නොවේයි හෙට අපි. එකම තැනකදී මුණ ගැහෙයි. ඒ එකම තැනකදී මුණ ගැහෙන ලාංකික වැඩපළ ජනතාවගේ අතිදැවැන්ත රැළිය තමයි මේක. ඒ නිසා අපි ඉන්නේ ඒ ඓතිහාසික දේශපාලන පරිවර්තනයේ අභියස ඉන්නේ. ඒ අභියස තමයි මේ රැළිය සමරන්නේ. ඒ නිසා ආචාර්ය රත්නශ්‍රී විජේසිංහන් ලාංකික කවිය පෝෂණය කරා විතරක් නෙවෙයි මේ අතිශය අවශ්‍ය දේශපාලන පරිවර්තන වෙනුවෙන් දශක ගාණක් ලියමින් දශක ගාණක් මේ අරගලය පනපෝමින් ආපු කවියා අද මට මේ මොහොත සිහිපත් වෙන්නේ මේ අති විශාල ජනතාව දකින වෙලාවට. ඒ නිසා හෙට පිපෙන මල් දැන් පොකුරු පොකුරු හිනා වෙමින් ඉන්නේ. ඉතින් ඒ නිසා අද දවසේ අපි මේ රැළිය සමරන වෙලාවේ අපි දන්නවා මේ චෞර කල්ලි කණ්ඩායම් නේද? දැන් ඒගොල්ලෝ හිතාගෙන ඉඳ හදන්න යනවා මොකද්ද? ඒකාබද්ධ හොරුන්ගේ సంతානය. ඒකාබද්ධ හොරුන්ගේ సంతානය අර වෙන හැදිය හැකි సంతානයක් ඔවුන්ට නැහැ. ඒ නිසා අපිට සරණ තියෙන්නේ මොකද්ද? ලාංකික ඒකාබද්ධ සොරුන්ගේ సంతානය සහ ජාතික ජනබලවේගය අතර තමයි මේ සරණ තියෙන්නේ. වෙන කායක සරණක් නැහැ. ඒ නිසා කොයි කඳවුරෙන් කොයි කඳවුරට පැන්නත් කොයි කඳවුරෙන් කොයි කඳවුරට බෙලෙක්ක ටින් ගෑලි ප්ලාස්ටික් භාජන පැන්නත් අපිට ප්‍රශ්නයක් නෑ. අපි මේ අරගලය ජය ගන්න පණිවිඩය තමයි අද මෙතන දෙන්නේ. ඒ නිසා ඉතා පැහැදිලි අපි ඉන්නේ ලාංකික වැඩ කරන ජනතාවගේ ඓතිහාසික ජයග්‍රාහී ඒ මොහොත අභියස ඉන්නේ. ඒක පෙනෙන මානේ ඉන්නේ. ඒ නිසා අද දවසේ මේ අරගලයට ඇවිල්ලා මේ ඓතිහාසික මොහොතට ඇවිල්ලා සාක්ෂිකාරයෙක් වෙච්ච ඔබ සැමට අපේ ජාතික ජනබලවේගයේ හැටියට අපේ ගෞරවය හිමි කරනවා. ඉතින් ඒ නිසා දැන් අපිට තියෙන්නේ මොකද්ද? තව පොය කීපයයි. ඒ ඓතිහාසික මොහොත දක්වා අපිට තව පොය කීපයයි තියෙන්නේ. ඒ පොය කීපය සඳහා අපිට බිමේ, ගමේ, හන්දියේ, වැඩපොලේ වැඩ කරන්න තියෙනවා. ඒ නිසා ඒ සඳහා ඔබ මීටත් වඩා ශක්තිමත්ව, මීට වඩා ධෛර්යමත්ව අපි මේ ඓතිහාසික සමාජ දේශපාලන ආර්ථික සංස්කෘතික පරිවර්තනය වෙනුවෙන් ලාංකික පොළොව සූදානම් කරමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම සමුගන්වා. ඔබට ජය වේවා. ජාතික ජනබලයකට ජය වේවා.